आई भवान शुभ मध्याहन ओबेक्वाने स्वाधीन रूपवाहिनी सेवे मध्याहन प्रवृत्ति विकाशात समगेन प्रथमेन प्रवृत्ति शिरस्थल විස්සට එරෙහි පෙත්සම් 39 විභාගය දෙවන දිනටත් ආරම්භයි. මැදියම අධිවේගයේ මීරිගම කුරුණෑගල ඉදිකිරීම මාස 5කින් අවසන් කරන්න ඇමති ජොන්ස්ටන් සූදානම්. වෘත්තීය පුහුණුවේ යහපාලනයේ දූෂණ අක්‍රමිකතා ගැන පැමිණිල්ලක්. කුඩු අංජුගේ ගෝලයක් කොටුවෙද්දී කුඩුත් එක්ක 5 දිනක් මහරගමදී දැලේ. කැලණිවැලි රක්ෂිතේ අනවසර පදිංචිකරුවන්ට අලුතින් හිසට සෙවණක්. ट्रंप समग्र वाइडन उनसुंबे दें देशीय पात राज्य विशेष पार्लिमेंट तोटे दरे पात कराते आंदोलन व्यवस्था वे विशेषण संशोधन पनात के टुम पते अभियोगित लाखन में गनु कराते पेट्सम पिलेबंद विभागीय देवन दिन टाट स्ट्रेस्ट अधिकरणे हमें आरंभ बना විසවන සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 39ක් අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවනේකලු විහාරයේ සිසිරද ආබ්‍රූ ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලග්ගොඩ යන මහතුරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ඉදිරියේ මෙම පෙත්සම් විභාගයේ පැවැත්වෙනවා පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අද දින තවදුරටත් සිය දේශන ඉදිරිපත් කරනවා පෙත්සම් කාර පාර්ශවයේ වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අවධාරණය කළේ යෝජිත විසවන සංශෝධන පනත් කෙටුම් පත අඩංගු ඇතම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් සහතික කර තිබෙන සිටීමේ නිදහස නැමැති මූලික අයිතිවාසිකමට සීමා පැනවීම සිදුවන බවයි එමෙන්ම පුරවැසියන් සතු තොරතුරු දැනගැනීමේ අයිතියටද අහිතකර ලෙස බලපෑම් මෙල්ල කරන තත්වයක් පවතින බවයි ප්‍රකාශ කෙරුණේ පනත් කෙටුම්පත් ඍජුවම ජනතා පරමාධිපත්‍ය සමග ගැටෙන බැවින් එය සම්මත කිරීමට ජනමත විචාරණයක් සඳහා යොමු කළ යුතු බවයි ඔවුන් තවදුරටත් පෙන්වා දුන්නේ විසවන සංශෝධන පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගය දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලංකා ගුරු සංගමය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නීතිඥවරුන් සිවිල් පුරවැසියන් වෘත්තීය සමිතිය ඇතුළු පාර්ශව 39ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සම් ගොනු කර තිබෙනවා ඊට අමතරව පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා නිවල් සිරිපාලද සිල්වා ගාමිණී ලොකුගේ මහාචාර්ය ජී.එල්. පීරිසන අමාත්‍යවරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් පූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමින් වහන්සේ එම් දයාරත්න ඩබ්ලිව්.ඒ.ඩී. වීරතිලක පී.ජී.ඩී. අබේරත්න යන අය අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා මැදියම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකිරීම ඉදිරි මාස 5 තුල අවසන් කරන බව අමාත්‍ය ඩොන්ස්ටන් ප්‍රනාන්තු මහතා පවසනවා මෙතර උඩහමුල්ල සිට මාතිපල දක්වා මාර්ගයේ වැඩ දින 10ක් තුල අවසන් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රාන්තු මහතා මේ බව සඳහන් කළේ උඩහමුල්ල සිට මාතිපල දක්වා ඌ මාර්ග කොටසේ ඉදිකිරීම නිරීක්ෂණයට එක් වෙමුණුයි බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් වසරකට ආසන්න කාලයක් මෙම ඉදිකිරීම සිදු කෙරෙමින් පවතිනවා किलोमीटर 1.2කින් සමන්විත මෙම මාර්ගයේ දෙකිරීම මන්දගාමීව සිදුවීම පිළිබඳ ජනාධිපතිතුමාද තමන් වෙත දැනුම් දුන් බවයි අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ තව දවස් 10ක් ඇද්දී මුළු පාරම හදලා ඉවර වෙනවා මේකේ තියෙන පාකින් වල තියෙන රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඉක්මනින් තමන්ගේ ප්‍රශ්න ටික විසඳ ගන්න සංවර්ධනය ඉක්මනින් කර ගන්න ඒකටයි අපි අත ගහලා තියෙන්නේ ඒ නිසා තමයි අධිකරු ජනාධිපතිතුමා මේ ගැන දෙපල්ලත් කොන්ත්‍රාත් එක අවලං කරලා මහා මාර්ග අමාත්‍යංශයෙන් මේක කරන්න කිව්වා දැන් මධ්‍යම අධිවේගී මාර්ගයේ අලුත්ම තත්ත්වය කොහොමද මධ්‍යම අධිවේගී මාර්ගයේ අපි ඊළඟ මාස 5 තුල මීරිගම ඉඳලා කුරුණෑල දක්වා හදලා අපි ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා ඒකේ අදටත් පමාව තියෙන්නේ එක්සත් ජාතිපක්ෂයේ ඇමතිවරයෙක්ගේ ගත්ත කොන්ත්‍රාත්තයක සම්බන්ධ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඔහුට අපි කැඳවල ඉවලා කිව්වා මේක වහාම අවසන් කරන්න මේක මේ රටට කරන මහා විශාල විනාශයක්. මධ්‍යම අධිවේගී මාර්ගය ඉක්මනින් ඉවර කරන්න ඕනේ. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කෙරුණා. අලසෝ දූෂණ කොමිෂන් සභාව වෙතයි එම පැමිණිල්ල සිදු කෙරුණේ. श्री लंका वृत्ति पुनु अधिकारी वाणिज्य कर्मांत सेवा प्रगतिशीली सेवक संगम शाखावे निलतारीन पिरिसकोई मेम फेमिनिल बार दिनु लेबुवे පෞගියා අවුරුදු 4 මාර කාල සීමාව තුල ගත්තන් පස්සේ ශ්‍රී ලංකා වෘත්ති පුනු අධිකාරිය තුල විශාල අක්‍රමිකතා රාශියක් අපි දැක්කා වෘත්ති අධ්‍යාපනයේ හදාරන දුවදරුවන්ට දෙන වෘත්තීය දැනුම දෙන පුහුණු ද්‍රව්‍ය ටිකත් මං ඉතින් නිසි පරිදි ලබා දුන්නේ නැතුව
එවෙනුත් යම් යම් අක්‍රමිකතා බොහෝ සිදු කරලා අද ඉල්ලා සිටින්නේ පහුගිය ආණ්ඩු කාල සීමාව තුළ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අපේ රටේ තරුණ තරුණට ඉගෙන ගන්න තිබිච්ච මේ මුදල් කාබාසිනී කරපු සියලු දෙනාට විරුද්ධව අද අපි පැමිණිලක් මේ ආයතන ඉදිරිපත් කරන ලැබුවා මේනකොට පසුගිය පාලන කාලය තුළ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අක්‍රමිකතා දූෂණ වංචා විශාල ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා මේ වංචා දූෂණ පිළිබඳව විමර්ශනය කළ අපි ගරු සභාපතිතුමාටත් ගරු උපසභාපතිතුමාටත් ඒ පිළිබඳව පැමිණිලි කරලා තියෙනවා මේ රජය යටතේ අපි බලාපොරොත්තු වෙනවා මේ වංචා දූෂණ විමර්ශනය කරලා ඒ දූෂණ වලට සම්බන්ධ අයට නිසි දඬුවම් ලබා දේවිය කියන විශ්වාසය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ රත්මලානේ කුඩු අංජුන මැතාගේ සමීපතේකු රත්මලානේදී අත්අඩංගුවට ගැනුණා. මේ අතර හෙලොයින් කිලෝග්‍රෑම් 1ක් සමග පුද්ගලයන් 5 දෙනෙකු මහරකම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්මලාන කුඩු අංජු නැමැත්තාගේ සමීපතමේ කුබව පැවසෙන පුද්ගලයා අත්අඩංගුවට ගැනුණේ රත්මලාන පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශය කළ වැටලීමකදී රත්මලාන දුම්රිය පොලාසලදී ඔහු අත්අඩංගුවට ගැනුණු අතර හෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 520ක්ද පොලිසිය සොයාගත්තා. මේ අතර මහරගම පොලිසියේ දූෂණ මර්ධනාංශයේ නිලධාරීන් කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් සමග සැකකරුවන් 5 දෙනෙකු මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. කාන්තාවන් 2 දෙනෙකුද ඒ අතර වෙනවා. එම තොගේ වටිනාකම රුපියල් 1,25,00,000 ඉක්මවන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සැකකරුවන් ළඟ තිබී ජංගම දුරකථන 5ක්, මද්‍රව්‍ය සැපයුම් කටයුතු සඳහා යොදා ගන්නා බෑග් ඇතුළු උපකරණ පොලිස් බහරයට ගැනුණා. අත්අඩංගුවටගත් හෙරොයින් නිරීක්ෂණයේ සඳහා බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද පැමිණියා. මේ අතර බස්නාහිර පළාත තුල සිදු කළ විශේෂ වැටලීමකදී සැකකරුවන් 459 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයන් 158 දෙනෙකු, ගංජා සමග පුද්ගලයන් 112 දෙනෙකු අත්අඩංගුවට පත් වූවන් අතර වෙනවා. තනමල්විල හම්බේගමුව ප්‍රදේශයේදී ගංජා ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා. වියලි ගංජා ග්‍රෑම් 500ක්, වියලි ගංජා කැබලි කිලෝග්‍රෑම් 23යි ග්‍රෑම් 600ක්, ගංජා සමග ඖෂධ මිශ්‍ර කළ කුඩු කිලෝ 23ක්ද සැකකරු ළඟ තිබී සොයාගෙන තිබෙනවා. උඩුතුම්බර නිසාරුව ප්‍රදේශයේදී රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 39ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ජංගම දුරකථන 8ක්, පෙන් ඩ්‍රයිව් 2ක්, සේනිය තැටි පරිකණක ඇතුළු උපාංග රැසක්ද පොලිස් බහරයට ගෙනුණා. වයස අවුරුදු 39ක් වන සැකකරු උඩුතුම්බර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. කැලණිවැලේ දුම්රිය මාර්ග රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන්ට නව නිවාස ලබා දීම අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කොළඹ නගරයට ආසන්න ප්‍රදේශවල දුම්රිය මාර්ග පුළුල් කිරීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිය යටතේ මෙම අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සිදු කෙරුණේ. කැලණිවැලි දුම්රිය මාර්ගයේ දෙපස පදිංචිව සිටි පිරිස සඳහා නිවාස 1244ක් ඉදි කිරීම නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මකයි. පළමු ව්‍යාපෘතිය ලෙස නිවාස 384ක් මාලිගාවත ලක්හිරු සෙවන නිවාස සංකීර්ණයෙන් ලබා දීම සිදු කෙරුණා. රටේ සංවර්ධනයේ වෙනුවෙන් සියලු දෙනා සහාය ලබා දිය යුතු බවයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. රාජමාත දිලුම් අමුණුගම මහතාද මෙහිදී අදහස් දැක්වුවා. අපේ රටේම ජීවත් වෙන කොටසකට ඉඩම අයිතියක් නැතුව අනවස ප්‍රදේශිකරුවෝ. ඒ අය සියලු දෙනා මද ඉඳලා නිවාසක් හිමි පවුල් බවට පත් වෙනවා. ඒ දරුවන්ට හැමෝටම හොඳ අලුත් සමාජ තත්ත්වයකට කටයුතු කරන්න. ඒක තමයි අපි ආණ්ඩුව පිහිටවන ප්‍රථමයෙන්ම සෞභාග්‍ය දැක්ම තුළින් අපි කටයුතු කරන්නේ. ලද කොළඹ නගරයේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි වාහන තදබදී. අපි බලාපොරොත්තු වන ඉදිරි කාලයේදී කොළඹ නගරයේ තියෙන වාහන තදබදයට ස්ථීරසාර පිළිතුරක් ලැබලා දීලා හැමෝටම පහසුකම් ලැබුව ගමන් බිමන් යන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇති කරන්න පුළුවන් අනවසරයෙන් පදිංචිව සිටින අය අවුරුදු 500ක් ඉන්නේ. ඒ අයට නිවසක් හෝ දෙයක් දෙන්න නීතියෙන් වැදিলা නැති බව තමයි පැහැදිලිවදා. ඒ තමුන්නාසලත් කල්පනා කරනකොට මෙහෙම 145 ගෙවල් දුම්රිය රක්ෂිතේ ඉන්න සිළු දනාරම දීලා මේ ව්‍යාපෘති කොහොමද කරන්නේ කියන කාරණා. ලෝකෙ දිනුණු කිසිම රටකවත් මේ වගේ කරනවා මම නම් එහෙම දැකලා නැහැ. නමුත් අද විශේෂයෙන් අග්‍රාමාත්‍යතුමා, ධනාධිපතිතුමාගේ තුමාලගේ ප්‍රධාන සංකල්පය වෙලා තියෙන්නේ ජනතාවට ජීවිතය පහසු කරවීම සඳහා රාජ්‍යයක් අවශ්‍යයි කියන කාරණා. උඩවලව රක්ෂිතය තුල අනවසර ගංජා වගා විනාශ කිරීමෙන් පසු ගුවන් හමුදාව එම ප්‍රදේශය තුල යලි වන වගාව ආරම්භ කළා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව උඩවලව රක්ෂිතයේ අනවසර ගංජා වගාවක් විනාශ කළේ පසුගිය අගෝස්තු 21 වනදායි. ඒකාබද්ධ මෙහෙයුමකින් මෙලෙස විනාශ කළ ගංජා වගා භූමි ප්‍රමාණය අක්කරයක් පමණ වෙනවා. එම භූමියෙහි කරඳ මී පලු සහ කොහඹ පැල සහ බීජ රෝපණය කිරීම ඊයේ සිදු කෙරුණා. ඒ ගුවන් හමුදා විධායක කෘෂි ඒකකයේ සහ විරවිල ගුවන් හමුදා කඳවුරෙක් වයි. විකිරණශීලී බලශක්ති භාවිතයේදී සිදුවන බලපෑම් අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් පරමාණුක බලශක්ති නියාමන සභාව ක්‍රියාත්මක කරනවා. එම ක්‍රමවේදය සම්බන්ධයෙන් ජනතාවද දැනුවත් විය යුතු බවයි නියාමන සභාව පවසන්නේ. මේ න්‍යාස්ටික විකිරණශීලී ද්‍රව්‍ය බොහෝ සෙයින් පරිසරයට මානව සමාජයට අහිතකර දේ සිදුවීමේ ඇති ඉඩකඩ බොහොම වැඩි. මේ වන විට ශ්‍රී ලංකාවේ විශේෂම වෛද්‍ය ක්ෂේත්‍රයේ සදා භාවිතා වන එක්ස්රේ මැෂින් ඇතුළු පුද්ගලිකාංශයේ කර්මාන්ත සඳහා භාවිතා වන විකිරණශීලී ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. එම ආයතනවල විකිරණශීලී ද්‍රව්‍ය නිසියාකාරයෙන් පවත්වාගෙන යාම සහ මහජන හිතෛසි ලෙස කටයුතු කිරීම සඳහා වන බලපත්‍රයක් මෙම ආයතනය මගින් නිකුත් කරනු ලබනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ මෙවැනි ආයතන 887ක් මෙම බලපත්‍රය ලබාගෙන තිබෙනවා. විකිරණශීලී ද්‍රව්‍ය භාවිත කරන ආයතන සම්බන්ධයෙන් පරමාණුක බලශක්ති නියාමන සභාව නිරන්තර අධීක්ෂණයෙන් පසු වෙනවා. අවසර ලබා දීමේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි බලපත්‍ර ලබා දීම, අනිත් එක තමයි අනුමැතියන් ලබා දීම. ඒ බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලියේ අරමුණ තමයි විකිරණ අවධානමෙන් මහජනතාවත් රෝගීනොත් පරිසරයත් ආරක්ෂා කර ගැනීම. අවුරුදුපතා අවුරුදු දෙකකට වරක් සහ අවුරුදු තුනකට වරක් වශයෙන් මේ බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය අපි සිදු කරනවා. මම මහජනතාවට පණිවිඩයක් දෙනවා. විකිරණ සීලී ද්‍රව්‍ය භාවිත කරන තැනකින් හෝ පෞද්ගලික එහෙම නැත්නම් රජයේ රෝහලකින් යම්කිසි එක්ස්කින්න පරීක්ෂාවක් සිදු කරගන්න විට එම ස්ථානය සඳහා පරමාණුක බලශක්ති නියාමන සභාවේ බලපත්‍රයක් තියෙනවද කියලා සෝදිසිමත් වෙන්න. එසෝ නැමැතිනම් ඒක අපිට කරුණාකර දන්වන්න කියලාත් මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරන්න කැමතියි. හදවත් රෝග විනිශ්චයන් සිදු කිරීම සඳහා නව මෘදුකාංගයක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. ලෝක හදවත් දිනයට සමකාමී ලෙසයි මෙම මෘදුකාංගය හඳුන්වා දී ඇත්තේ. ජංගම දුරකථන යෙදවුමක් ලෙස භාවිතා කළ හැකි මෙම මෘදුකාංගය මගින් රෝගීන් පරීක්ෂාවෙන් පසු රෝග විනිශ්චය පිළිබඳ තොරතුරු පෞද්ගලික දුරකථනය වෙත ලබා දීම සිදු කරනවා. හෘද රෝග වැළකීමට ඇති අවධානම මැඩලීමට හා ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමටද මෙම මෘදුකාංගය භාවිතා කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. මෙවර ලෝක හදවත් දිනය හදවතින්ම හදවත රකමු යන තේමාව යටතේ සැඹරෙනවා. මිනිස් පරිභෝජනයට සුදුසු සහල් මෙට්‍රික් ටොන් 300ක තුගයක් සත්ව ආහාර සඳහා ගබඩා කර තිබියදී අතරංගුවට ගෙන තිබෙනවා. අමාත්‍ය ආචාර්ය බන්තුල ගුණවර්ධන මහතාට ලද තොරතුරකට අනුව පාරිභෝගික අධිකාරිය ජායල ඒකල ප්‍රදේශයේ පිහිටි සත්ව ආහාර නිෂ්පාදන සමාගමක වැඩලීමකට ලක් කළා. එම සමාගම දිගින් දිගටම මෙවැනි ජාවාරම් සිදු කර ඇති බවටයි පාරිභෝගික අධිකාරිය පවසන්නේ. ජනතාව සිරුතාවයට පත් කරමින් ඒ පිළිබඳ කිසිදු වගකීමකින් තොරව පාරිභෝගික ජනතාවට භාවිතයට සුදුසු සහල් සත්ව පරිභෝජනය සඳහා යොදාගෙන තිබෙන්නේ පොසොකේදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයේ විධානයන්ද නොසලකා හරිමින්. ඉදිරියේදී මෙවැනි ක්‍රාසුදු කිරීමට කිසිදු ඉඩක් නොතබන බවයි ගබඩාව පරීක්ෂා කිරීමෙන් පසු අමාත්‍යවරයා අවධාරණය කළේ. සුවහසක් ප්‍රේක්ෂකයන් සිනහ සාකරයේ ගිලු අභව ප්‍රාප්ත ටෙනිසන් කුරේ ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මොරටු මුල්ල මෙතෝතිස් දේවස්ථාන සුසාන භූමියේදී හෙට පස්වරු 4ට සිදු කෙරෙනවා. මෙවැනි විටත් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට රසිකයන් විශාල වශයෙන් පැමිණෙමින් සිටිනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ටෙනිසන් කුරේ මහතා අභව ප්‍රාප්ත වන විට 68 වන වියෙහි පසු වුණා. 1986 වසරේ පෙරලිකාරයෝ චිත්‍රපටයෙන් ඔහු සිනමා රංගනීයට අත්පොත් ලැබුවා. රේ දනියෙල් දවල් මිගෙල්, චෙරියෝ ඩාලින්, කොලොම්පූර්
पालिमन जोक्स सोमी बोय सतलु चित्रपट रसकट रंगनी दायकु टेनिसन कुरे महता प्रहसन नाट्य रसकट द निर्माण दायकत्व लबा दुन्ना एमेन्म कुरुल्ला एतलु वेदिका नाट्य रसकट द ओहु रंगनी दायक वुना चित्रपट पिटपत रचनेन्द टेनिसन कुरे दक्षता दक्वा पेरली कार्यो देमोदर पालिम कोलंपूर चित्रपट ए संधा उदाहरण सपेनवा टेनिसन कुरे महतागे देह निवस वित रगिनीमटत पेर सिटम ओहुगे निवस वित कलाकरुवन देशपालकीन තුළු ජනතාව එක් රොක් වී සිටියා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ මහතා ඇතුළු කලාකරුවන් පිරිසක්ද ඔහුගේ දේහයට ඊයේ රාත්‍රියේ අවසන් ගෞරව දැක්වුවා එක එක පුද්ගලෝ ජීවිතේ එනවා එක එක පුද්ගලෝ ජීවිතේ යනවා හැබැයි සමහර පුද්ගලෙක් ගියාට පස්සේ රිද්වේ පුරවන්න හරි අපහසුයි ඊටම ආවෙනික වෙච්ච රංගන සම්ප්‍රදායක් එක්ක ප්‍රේක්ෂක රසික සිස්සතන් මේ විනෝදෙන් පුල්පත් කරන්න හැම කෙනෙකුටම බෑ ඒ රිද්වේ පුරවන්න මේ මොහොතේ මටිනෙම දැයින ශිල්පියෙක් නැ නිසා නැවතත් අප අතරම ඉපදේවා කියන එක තමයි මට අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන්නේ කිසිදු කලක අනුකරණය කළ නොහැකි රංග දහරිතාවක් සතුටු වෙනවා මගේ ජීවිතය මොනමනින්ම සිනමාව වෙනින් මෙන් කරතු. ඒ අවසානයේ පරිම ආදර්ශමත්. තමන්ගේ ජීවිතය මේ සිනමාව වෙනින්ම සකස් කරගෙන සම ගෞරවාන්විත අවසානයක් ලඟා කරගත්තා. ටෙලිෂන් කෝරේ කියන මේ නාම අපේ රටේ කලා ලෝකයේ අපදාව මොමකින් සමිත් කලකුණක් සටහන් කරලයි දෙනිය අපෙන් සමගන්නේ. සමත් සෙමි දෙනියට තාමත් ධ්‍යානගම මම මේ රටට ණය නැති කලාකරුවෙක් කියලා මං හිතනවා මේ රටේ දොස්තර වරුන්ට කරන්න බැරි සේවයක් ටෙනිසන් කුරේ කියන මහා වෛද්‍යවරයා ලංකාවේ ජනතාවට කෙරුවා ඒ තමයි මිනිසුන්ගේ මනස සුවපත් කරපු එක අහිංසකම් කියන්නේ දුක අපි මේ බොරු කරන්නේ චිත්‍රපටිය ලොම්බලා ගන්න මොන කොමඩි කරේ කියලා ඊළඟ પરම්පරාව අගයන්න පුළුවන් මිනිස්සුන් නබන්නේ දුන්න පරිසර මාර්ශල් මිනිහෙක් නැතිව ශිෂ්ට ශිල්පියෙක් නැති මගේ රටට හොඳ සම්පතක් නැතිව ගැන අපි කනගාටු වෙනවා चित्रपट शिल्पी वेदिका नाट्य शिल्पी कटीट एक कटियुतम लेसी पास अवसाने काहट वेदना मम टेनिसन मल्ली अंदुराने दंटा उर्दू विस्सकट विसीपाकट इस वेदिका विंतम अभी दिन अंदुरागत्ते ओगे වෙන්වීම පවුලේ අයට විතරක් නෙවෙයි මුළු මහත් කලාවටම මුළු මහත් රටටම වෙච්ච විශාල පාඩුවක් ඒ පාඩුවම කණ්ඩායි වෙන කෙනෙකුට බැරි වෙයි කියලා මම හිතනවා මිනිසුන් මල්ලිට මොක්සප ලැබේවා කියලා මම අවසන් වශයෙන් කියනවා තුමාගේ ශිල්පීය දක්ෂතාවය ජන සමාජයේ සිළුමු දෙනා වාදයකින් බෙහෙදයකින් තොරව පිළිගත්තා ඒ වගේම අගය කරා එතුමාගේ හදිසි ව්‍යෝහය පිළිබඳව අපගේ බලවත් ශෝකයේ සහ කනගාටුව අපි ප්‍රකාශ කර සිටිනවා. දේහය විල්ලෝරවත්ත මොරටු මුල්ල මොරටු යන ලිපිනේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා. ඒත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා. ජලිත හමුවෙමු පෑන් පය ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්.